ඇත්ත වශයෙන්ම අපිට පේනවා මාධ්‍ය මේ ගැන විශාල උනන්දුවක් ගන්නවා මේ ඉක්මනින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මේ සඳහා මම හිතනවා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් මේ ගැන පරිස්සමෙන් සලකා බැලිය යුතු තිබෙනවා. කාරණා කීපයක් උඩ. එකක් මේ මොහොතේ රට පත්වී තිබෙන තත්ත්වය. ඒකම අපිට පේනවා මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේ එනකොට මේ රට පත්වෙන තත්ත්වය. ඒ නිසා තමයි අපි ඒකමතිකව තීන්දු කළා තීරණය කළා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒතකොට එතුමා අය ප්‍රතික්ෂේප කළා නෑ. නමුත් එතුමා ඒ පිළිබඳ කාලය සටහන් කරමින් ඉන්න බවක් පේනවා. කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන් මගේ පණිවිඩය ගෙන යා යුත්තේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායක හැටියට එතුමයි. ඒ අතරමාරි තර්කයක් තියෙනවා සමහර අය අහනවා බැරිද අපිට තාවකාලිකව වෙන කවුරු හරි යවන්න. එතකොට තාවකාලිකව එක්සත් ජාතික පක්ෂය කඩම් වැටෙනවා. ඒ නිසා තමයි කවුරුත් නියෝජනය නොකරයි කියලා එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් පිට බණ්ඩාරනායක මැතිනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරේ. පාර්ලිමේන්තුවේ නෙමෙයි රංගන ශාලාවක සම්මත කරේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි තීන්දුවක අපි ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. එතුමා තීරණය කරන දවසක නියෝජනය කරාට කමක් නැහැ. කලබලයක් නැහැ. පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ එක හඬක් ගියයි කියලා ඊට වඩා හඬක් පාර්ලිමේන්තුවෙන් පිටත විරුද්ධ පක්ෂයක් හැටියට ගොඩනගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒක ස්ථිරවම අපි තීරණය කළා තිබෙනවා. ඒකම කවුරු හරි එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙක් හිතනවා නම් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. මම හිතන්නේ ඔහු ආසියාතික දේශපාලනයත් ශ්‍රී ලාංකික දේශපාලනයත් රටේ සිදුවෙමින් පවතින ක්‍රියාවලියත් පිළිබඳ දේශපාලන අවබෝධයක් නොමැති කෙනෙක් තමයි එවැනි පටු අදහස් තිබෙන්නේ. මගෙන් ඇහුව කෙනෙක් ඔබේ නම යෝජනා කරොත් යනවා කියලා මම කිව්වා නෑ කියලා. ඒ නිසා ඔබ ඉතා පැහැදිලිව මාධ්‍ය මේක ප්‍රශ්නයක් කර ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. breaking.lk